මා සම්බුතු සරණයි සැදහැති පින්වත් ඔබ සෑම සීලොතිනාටම පින්වත් සදහම් අසන්නට පින්සිතිින් මේ පැහහිදීත් බෞ්‍යහරු පවාහිනය සමකින්ම ඒකාත්නකවන සුපින්වත් ඔබේ වෙඩා පරපෝසිෙත් සතන් සදහම් මසුවෙන් නිවාසනහාලන්නට බෞ්‍යහරු පෝහණ නාලිකාව මේ පැහහිදී ඔබවිත කෙනෙේනෑ සජේවී සූත්‍ර ධර්ම අනුශාසනාව අදත් කොළ බහත ශ්‍රී සම්බෝධී මහාවිහාරස්ථ බෞතිහා නාලිකාවේ ප්‍රධාන මැදිරිපරිශ්‍රේසිට මෙහාකාරයෙන් ආරම්භකිරීමට අයි සූදානම් පන්නේ. පින්වත්න්නේ මෙයුතුම් මෝදේශනා විෙනුවෙන සිදු කලාූ වාරාතනාව පිළිගෙන ධර්ම සභාවට වැඩමකුට වැඩහිදින පින්වත් ස්වාමින් වහස්සේ, තුකොට ශ්‍රී්ඥානාරාම භාවනා මධ්‍යස්ථානාදීපති, ඩුබයිහි ශ්‍රීලන්කාරාම වෙහාරාදීපති, එක්සත් අරාබි එමිර් රාජයේ ප්‍රධහන සංගනායක අභිධරම විචාරත, කම්මටනාචාර්ය ත්‍රපටකාචාර්ය පෝජනීිය, අවසරයි මෙරහාාවත්තේ ප්ඥාසිරි පின்මත් නායකස්වාමින් වහන්සේ, ි හැමතෙනම දොහොත් මොතුනත්බැද සාතුනතින් පිළිගනිමෝ සාතුූ සාතුසාතු පින්වත්න්නේ අද මෙයුතු මෝදේශනා වෙනුවෙන් සැදැහැති දායිකත්වය ලබා දෙෙන්නේ පිටකෝට්ටි බැද්ධගාන පාරය පදිීංචි අමනරත්න අලහකෝන් මහත්ම විශරාමලත් පාඨශාලචාරණී පත්ම කාන්ති අමනරත්න මහත්මය ඇතුළු ඒ පවුලේ සැදැහැති පින්වත් පිරිස මශිෂයෙන්ම අද මෙදේශනාව විකාශයේ වන මෙයිමස දහසේ වනදාට හැට නමවන ජනමතනය සහිපත් කරන පත්මකාන්ති අවර රත්ත මහත්මයට නිෙදුක් නිරෝකී චිරජීවනය සුවසම්පත්තිය ප්‍රාර්ථනා කරමින් සුභ උපාන්ධනයක් ප්‍රාර්ථනා කරමනුයි මේ උතුම් මෝදේශනාවට පින්වතුන් මෙයාකාරයෙන් සදැහැති දායිකත්වේ ලබාති කටයුතු කරන්නේ. එහෙමනාම දේශ්නාවට දායිකත්වේ ලබාති කටයුතු කරන මෙ පින්මතුන්ට ම මාරාතනා කරනවා. පළමුුවෙන් බොහොමත්ම සදහැසිතින් පිළියල කරගන්නටියයෙතුන පුෂ්ප පූජාවන්න භාක්‍යවතුන් වහස්සේ වෙනුවෙන් පූචා කරන්නට. එන් අවසන චාරිතාණකූලව දැත්වட்டிි පිළිගන් බා පින්වත්ස්වාමින් වහස්සේට මෙයුතු මෝදේශ්නාව පවත්පන්නට ආරාතනාවන් සිදු කරන්නට, කලා ශිල්පීන් ශබ්ද පූජාාවන් පවත්වන මේ මොහොතේ. සාතුූ සාතුූසාතුෝ පින්වත්න එහෙමනම් අපිහෙම දෙනාම සැදැහැ සිතින් තැම්පත්ව මෙතැන් සිට පුරාහෝරාවක් ධර්ම ශ්‍රමණී වෙනුවෙන් සූදානම් පෙමෝ. සදහම් මසන්නට ප්‍රථමෙන් උතුම්මෝ තිසරණ සහිත පාංචසීලේ සමාදන් වන්නට සාතු නාතනන් බා තෙවරක් නමස්කාර පාටෙන් සච්ජායනා කරමෝ. සාතුූ සාතුූ සාතුෝ. නමුෝතසේ භගතු අරහතුෝ සම්මා සම්පෘතසේ නමෝතසේ භගවතු අරහතුෝ සම්මා සම්පෘතසේ නමුෝතසේ භගතු අරහතුෝ සම්මා සම්පෘ්තසේ බුද්ධන් හරනංගට බොදධං සරණගచමී දම්මං සරනගඡා තම සරණගచබී සංහං සරනගඡාමි සහ සරනගచාබී තුතියම්පි බුද්ධං සරනගచ

ततहि बुद्धं शरणं गच्छामि ततहिं पि धम्मं शरणं गच्छामि ततहिं पि धम्मं शरणं गच्छामि ततहिं पि संघं शरणं गच्छामि ततहिं पि संघं शरणं गच्छामि शरणं गमनं सम्पुन्नं පානාතිපාතාවේරමනිී සිික්කා පදං සමාධයාමි පානාාතිපාත වේරමණී සිික්කා පදං සමාතියමි අදින්නදානආවේරමනී සිික්ක කා පදං සමාධයාමි අදිින්නාධාන වේරමණී සික්කා පදං සමාතියමින් කාමිසු මිච්චාචාරාවේරමනී සික්කාපදං සමාධයාමී කාමිසු මිචාචාරා වේරමණී සික්කාපදං සමාාතිය මිමුසාවාදආවේරමනිී ශික්කාපදං සමාධියමි මසාවධ වේරමණී ස්්‍රික්කා පදන් සමාතියමි සුරාමීරය මජ්ජ පමා ද්ටනවේරමනී සිි කාපදං සමාධයාමී සුරාමේර මච්චපමා දට්ටහනා වේරමණී සික්කා පදන් සභාති තිසරණන සද්ධින් පංචසීලං දම්මං සාාදුකංසුරක්කි තංකත්වා. அමාදීන සම්පදී තभाං අපන්ത සතු සතු සතුು සමන්තචකवाලීස අප්‍රගచන්තුදීව था ස දම්මංමනිරාජත්ස සුනන්තු සගහමොක්කදං දම්මත් සවන කාලු අයංබදන්තා දම්මත් සවන කාලු අයංබදන්තා දම්මත් න කාලු අයං බදන්ත සදුු සුස නමුතස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතත්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස කුසලා දම්මා අකුසලා දම්මා අව්‍යකතාධම්මාතිති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දෙනාම සූදානම් බන්නේ මහාකාරුණික ධර්මරාජාණන් වහන්සේ ලොවට සැනසිල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දම්පදයක් කාලේ පමණින් ශ්‍රවනය කරන්නටයි පින්වත් හැම දෙනාගේ මපිේක්ෂාව බලාපොරොත්තුව. අද මේ ධර්මදේශනාවහි දායකත්වය භාරරගෙන කටයුතු කරන්නේ පිටකෝට්ටේ බැද්දගානපාරී පදිංචි අමරරත්න අහකෝන් මහත්මා විශ්‍රාමලත් පාඩු සාාලාචාරණි පත්මකාන්ති අම රත්න මහත්මය ඇතුළ පවුලේ පින්වත් හැම දෙනා. ඉති විශේෂයෙන්ම පවත් පත්මකාන්ති අමර් රත්න මහත්මාවගේ ජන්මදිනයේ සිහි පත්කරගන එතුමට පුුණ්්‍යවන්ට ජන්මදිනයක් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව මුල්කරගෙන තමයි අද අමර රත්න පවුලේ හැම දෙෙන ධර්මදානමේ පින්කම සිෙද්ධ කරන්නේ. හමනන්ගේ පින්වත් හැමදිනාටම මිකුසලය උතුම් ධර්මවබෝධී පිණිසමවේවා කිය නාතිංසනෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනෝ. පන්නතුන අද මාතෘකාස්ථානය තබාගන්ටය දුන ඇත්තටම අභිධරම පිටකේ සඳහන් වන සූත්‍රපාටය. පන්නතුන මේ ලෝකයේ සත්‍යය දෙකක් තියනවා ඇතර මෙලෝකයේ තියන සතතිය දෙකයි එකක් තමයි සම්මුති සතතිය අනත්තික තමයි පරමාර්ථ සතතිය සම්මුති සත්‍යය කෙල කියන්නේ සම්මුති සතතිය ස්වභාාවය තමයි මේ වෙනස් වෙල දෙයක් සම්මුතිය ගත්තහාම ප්‍රඥප්තිය ගත්තහාම ඒ කාන්තේම වෙනස් වෙන වෙනස්වන ධරම කෙලා ගත්තහම ඉතින් හැම දේම වෙනස් වෙනවා දැම් බලන්න අපි සාමාන්‍යෙන් ගත්තොත් මේ ලෝකයේ නොයෙක් නොයෙක් දේවල්ලුවට දාගනතින නංගොත් බලන්නකු ඒවා පවා වෙනස් වෙනවා අපිට අපේ දෙමාවපියෝදීපු නම් පවාඉ වෙනස්වෙනන කොහොමත් දැම් බලන් අපි පැවිදිවෙන්න කලින් මගේ ජීවිතය ගත්වොත් ගේ දෙමවපිය මට නමක් තැබවා. නමුත් මහර වනාට පස්සේ නම පෙනස් වුණා. එළඟට දැම් මේ ගිහි ජීවිත ගත කරන අය වුනත් තමන්ටයේ නම ගැලපින්න මේ කාලට හොඳ නමක් හෙම නන්දාගන්න ඉන්නවා. මේ නම් ගොත් කියන මේ හැමදී වෙනස් වෙනවා. වෙනස් නොවන දෙයක් මේ ලෝක ඇත්තටම නෑ නිසා මුෘතියත්යක බලන්නකොට. දැම්බලන්න ගෙවල් දුොරුවල් යානවහාන දුම් පැළඳු මිලමුදල් හරකබාන මිනිස්සු දෙවියෝ බ්‍රාක්්මය ඔක්කෝම වෙනස් යන ඔක්කුම සම්මුතියි එතකොට වෙනස් නොවන දේ තමයි පරමාර්ථය කියල කියන්න වෙනස් නොවන දේවල් හතරකුත්යනම්යට පරමාර්ථ සත්‍යය කියලා කියනවා මොනවාද වෙනස් නොවන දේවල් චිත් චෛතසික රූප නිබ්භාන මෙන්න මේ හතර වෙනස් වෙනෙ නෑ. එකතම මෙට පරමාර්ථ කියල කියන්. ද බලන්න චිත්තක සිත වෙනස් වෙන් නැදද වෙනස් වෙනෝ. එහනම් වෙනස්වෙන් නැති ධර්මයක් හැටිටි පින්න න්නේ. තුනි සිත වෙනස් වෙනක සහැබහැව හැබැයි සිතන් කෙරෙන කාර්ය වෙනස් වලනෑ දැම් බලන්න සිතෙන් කෙරෙන්නේ මොකක්ද විජානාතීතිකෝ භික්කවේ තස්මා විඤ්ඥානන්ති උච්චති දැනගන්නවා දැනගන්නවා කියනද ස්වි්ඥාලෙන් කෙරෙන් ඇත්තටම අපි දැනගන්න හිතින් ලෝකයේ තියෙන් ඇත්තරම සිත්කොඩක් විතරයි දෙැි රූපයක් දැක්කා කියල කියන් හිතක්න පින්නතුනි හිත නැත්තං රූපය දකින්න පුළුවන්ද බෑ ස් දෙක තිබුණට රූප තිබුණට හිත නැත්තම් අපට දකින්න පුළුවන්ද ෑි බර කල්පනාවකි ඉන්නකොට අපේ ඉදිරීෙන් කවුරෝජයෝ අපි දන්නවාද දන්නේ මකද හිත වෙන තැනග තිබුණත් අපට පේන හි වෙන ැනක තිබුණුත් අපට හෙන්නේ. එහෙම නං රූපයක් දකිනවා කියලා කිය නැතරම හිතා. සබ් දහනවා කියන්නේ සුවද විඳිනවා කියන්නේ රස්ව විඳිනවා කියන්නේ පහස විඳිනවා කියලා කියන්නේ සිත්ම තමයි. එතකුට දැ පරමාර්ත ධර්මෝලින්ම් පළවිිනිදී සිතන තු සිත වෙනස්වෙන එක ඇත්ත හැ සිතන් කෙරෙන කාරය වෙනස් වෙන නෑ සිතන් කෙරෙන්නම අරමුණු දැනගන්න එක එනිසා එක පරමාර්ථයක්. ඊළට චෛතසික චයිතසික කියලා කියන්නේ සිතුවිලි දැම් බලන්න මේ සිතුවිලි කියන දේවලුත් ඇතර වෙනස් වෙනවා නද සිතුවිි ගොත්තර වෙනසෙනවා. හැබැයි මෙතන පරමමාර්ථ ධර්මයක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ සිතුවිලි පනක් දෙකක් දේශනා කරලා තිනවා. ඔය අභිධර්මිටිකක් හරි දන්නය දන්නවා චෛතිසික පණක් දෙකයි. තින් බලන්න මෝුණව ධර්මයක් අපට ලැබිලතින්. බුදුරජාණන් වහන්සේගේ ඉඳලා සෑම සත්ව ඒකුටම පහළ වන සිතුවිලි තියෙන්න්නේ පින්නතුනි ඒ කාන්තේ පනත් එකක්. එතකොට බලන්න අපිට පහල වෙන සිතුවිලි ප්‍රමාණය පවාකිපු ධර්මය අත්තමයි මෙධර්මය. අවුරුත් දෙදස් කරනක් ගිහිල්ලවත් කිසිීම ප්‍රානයෙක් පහල වනේ නෑ නි නෑ සිතුවිලි පනත් දෙකයි එන තුනයි කෙ එකක් වැඩි කර. එකක් අඩු කරට කවුරුත් පහල වනේ නෑ. තිහෙමන ඒවගේ ගහම්බීර ධර්මයක් අපට ලැබිලතින්. තු මේක පරමාර්ත ධර්මයක් බවට පත්ව වෙන්නේ පින්නතුනී ලෝබ චෛච්චක හි ලෝබ සිතුවිල්ල ලෝබ සිතුවිල්ලෙන් කරන්න පුළුවනි ලෝබ කිරීම පමණයි එක සද්ධහ ඇති කරගන්න පුළුවන් බෑ සද්ධහා චෛච්චකයෙන් කරන්න සද්ධහා විතරයි. අන්න එනි සාතමයි ඒ සිතුවිලිවිලින් කරඩ පුළුවන් ඒ වැඩී විතරයි එනිසා එකක වෙනස් වෙන්නෑ චිත්ත චෛතසික දෙවනි පරමාර්ය පරමාර්ථය රප රූපකිව් හම අපට බැල්බල්මට පේන්න තියෙන රූප අප රූප කියලා හිතනවා ඒවත් රූප තමයි හැබැයි දරම උගන්නන්නේ රුපපතීතිකෝ බික්කවේ තස්මා රූපන්ති උච්චති. රුපප නර්ථය එකන්නේ රූප කියලා කියන්නෙම කැඩිලා බිඳිලා විනාසලා සුන්නු විසුන් වෙලා යන දෙවල්තම රූප කියල කියන්. එනකට බලන්න දැ මේ ලෝකී තියනෙ ඔක්කෝම සම්මුතිණි රූප පරමාර්තයක් වුණේ කොහොමද. පින්නතුනේ ඇහැට පේන රූපයම පමණක් නෙවෙයි රූප කියල කියයන්. ඇයි ඒකට හේතුව රූප කියන්නේෙම කැඩිල බිඳල විනාස වෙලා දෙේවල්ට. මේ හැට පේන දේවල් විතරක් නෙවෙයි රූප කනටැහැන ශබ්දත් රූපයක් නාසයට දැන ගඳ සුවදත් රූපයක් දිීවට දැන රසය රූපය කයට දැන් පහසත් රූපයක් එකට අපි කියන ගෝචර රූප කියලා එතකොට බලන්ඩ කැඩීල බින්ඳදිල සුනු විසුලයා ද තමා රූප කිය කිය අපිට මේ හැටපියන දෙවුණු ත්‍රූප තමයි එක අපි ධර්මය කියනවා රූප රූප කියලා එක රූප කියන දෙපාරක් කියන රූප රූප එෙහෙමනම් මේ රූපය කියනෙ එක වෙනස් වෙනවා කියන මේ වත්වනෙන්ම පැහැදිලි කොහොමද මේක පරමාර්තයක් වනයි දෙැම නිතරම ගන්න උපමාවත් තමයි මේ මෛඉදිරින්තින මේසය දැ මේසය කියලා කියන්නේ සම්මුතියක් නේද දාගත්ත නමක් අපි මුල් මාධකාල ඉඳලම මේසේ හඳුවානම් පුොටුව කියලා අපි මේසේට කියන්න පුටුව කියලා මුොහුදට අප ඇත අතිීති දලා අපි මුහදට කියන ගඟ කියලා එහම් හැමෝම ගඟ කියනකට අඳුරගන්නමකත්ද මොහුද වෙනස් වෙනෝ දැම් බලන්න දැ මේ මේසය මේසයි කකුල් හතර ගැල්වා උඩ ලෑල්ටික ගැල්වා පත්තකට දැවා පස කියනවාවද මේකට මේස කියලා අපි කියනෝ ලීගෝ ඩක් කියලා ඊළඟට පොරවාක් කැරගෙන ටික පලනවා පැලුවට පස්සේ අපි කියනවද ලී කියලා ඊළඟට ම අදරමාට වෙනස් වන හැටි ඊළඟට දරවුණා ඊළඟට පින්න්නතුන දැම් මේ මොකක්හරිපිරියයක් කැරගනො ගංවොලහෙම චූටයට පල දරවටිකෙන කීරි කියනි අ දර කීරී වනා ඟට නොහර මසි එකට දාලා කුඩු කරනවා කීරි කුඩු වුණ මේක තවත් හොඳනම කුඩු කරනවා ඉට පසේ දූවිලි වුණා මේ දූවිලි තවත් කොඩා කරනවා පරමානුබවට පත්ව වුණා මෙ පරමානතුළෙ තියෙනවා ස්වභහාවල් හතරක් සොභහවල් හතරක්ඒ සොභවල් හතරමනවාද පටවි ආපෝ ජ තද ස්වභභාවයක් දේන ස්වභාවයක් ියීවිදරම් පාවිච්වයෙන් කරන්න ඕන තද ගතියක් තා දක් කියල කියන්න බැයි මෙතන තින ස්වභාවයක් තද ස්වභභාවයක් තියනවා එළඟට වැගිරෙන ස්වභාවයක් තිේනවා සීත උණුසුම් ස්වභාවයක් තියනවා වායු ස්වභාවයක් තිේනවා. මේලෝකයේ තියන සියලු දේවල් කුඩු පට්ටන් කරල පරමානු බවට පත්කරත් පටවිාපෝතේජවායෝනන් නැති කරඩ බෑ. අන්නේනිසා තමයි රූප කියන දේවල් පරමාර්ථයක් වුණේ. දැම්බලන මොන දේ තිබුුණත් දැන් අපි අනුරාධ පුරේජු ගේටි ගිහාමක් ඔය ගල්වලින් හතපු දේවල් පවා නට්ටාව සේෂ දකිනට අපට පේනවනි කිසි දෙයක් පවති නෑ. සත්ත සුරිය ගමන සූත්‍රයේ සඳහන් වෙන විදිහට කවදහරි මේ මහපොළොවත් පින්නතුනි සුන්නත් දෝඩි වෙලා යන. කපුොරුපිච්චවා වගේ වෙලා යනවා. හැම දේම සම්බේ සංකාරාණිච්චා. හැබැයි ඒ මනෝ වුනත් එක සුභහාවල් හතර තියනවා. අන්න එක තමයි රූප පරමාර්ධර්මයක් හැටිටි පෙන්න්න. ද අන දේවල්ලති සම්මුති වෙනස්සෙන. එ හැම දේම සම්බතුන දැම්බලක ොද ඇත්තු ඇදග නි ීමේ කමිසියක් ගත්ත තුොක කමිසක කියන්න්න සල රෙද්ද ට කමිසය ේතුවත් ඉරිලක්ක රෙදි කෑලිවලට පත්වනති අර විදිහරම් බලන්න පුුවන්. එහෙම නං ඒත් තුන්ගනි පරමාර්තය හතර වනි පරමාර්්‍යයමකත් නිබ්්ාන නිවන වෙනස් වෙනවද නිවන වෙනස් වවෙන්නෑ බලන් අපි වන්සප ලැබේවා කියනකුටත් අද බොහෝ දෙනා හරි ප්‍රියායින්න නේද. බණඇහුවේ නැතැත් මං දැලති නොයි බනවලට එහෙම ගි හාම මිනිස් වලිය කතාකර කර ඉන්නවා. හාමුදුරු බණටි වරලා නිවන්සප ලැබේවා කියනට අධ්‍යෙක උස්තල සාදුක කියනවා. බණ ඇහුවේ නැතත් නිවන හරි ප්‍රියයි. නිවන කෙල කියන මොකක්ද. සමහරු හිතනවා නිවන් ලැබෙන්න්නේ අද මේ ධරමය කතා කරන ජුගයක් වුණාට පින්නතුනේ එහෙම දේවල් තියනවා. සමහරු එකටම නිවන් දකිට ලැබේ වාකකිලොව ප්‍රර්ථ හැම කරනවා තිමි පෞුගි දවසක එක කෙනෙක් කියනවා අ එකට නිවන් දකිට නම් බෑ දෙපාරකට නිවන් දකිමු ඒ මොකදහෙම කියන්නේ අපි මොකද කියෙල විමස්වාමයගොලු කියනවා ඉතින් දැන් ඔයි කිය නාආසිරුවාදය කරන හාමුදුරුවන්ට නම් වයසයි අපි තාම තරුණයි. අපිට වෙන්න කලින් මැරෙන්් බලන්න එතකට මේ හිතන්නේ ැරුණට පස්සෙ ලැබෙන දෙයක් කියේලා සමහරු අදටත් ඉන්නවා. සොළු තොරයක් හරි අදටත් තින්නවා නිවන් කිය එක මේ මැරුණට පස්සෙ ලැබෙන දෙයක් කියේලා. ඊළඟට දැම් බලන්නක අපි ලිපිය එහෙම ලියවෝත් ආසිල්වාද කරලා ජීවත්වෙලාඉන්න කෙනෙකුට නිවන්සක ලැබේවා කියලා කැමතිවේද. න්නැ සාමාන්‍යයෙන් ඔය සමාජ මාධ්‍යවලහෙම නිවන්සුව කියල ප්‍රාර්ථනාකොරොත් අපේ කතාවට නිවන්සුව කියල ප්‍රාර්ථනා කරනවා කියෙන දොස් කියේ නවා තින් නිවන්සුව ලැබිෙනව නන්ගට වඩාමොකක්ද එක කියන්නේ මේක අපේ බොහෝ දෙනකොට ඕන පින්නතුන නිවන් දකිින්දත් ඕන එකනි අර බණහන්නෙත් නැතුව සාදුක කියන්නේ හැබැයි උපතින්දත් ඕන ඒ සමහරුගේ මං මේක කියන්නේ බොහෝ දෙනෙකොට නිවනට හරි ආසයි උපදින්නෑැකිනට මුණන සෞත්වයනවා. උපදින්ටත්න කන මේ සංසාරය ස්වභාවය තේරු අරන්නෑ. මේ අනවරාග්‍ර ගමනක් කෙලවරක් නැති ගමනක් මේක පුද්ගලෙක් නැත මගේ ජීවිතය ගත්ත හිතාන්ට මගේ ජීවිත ආරම්භක කෙලවරක් මෙන්න මෙතන කියල හොයන්න බෑ තුො කොහෝම ගමනත්ද අප ඇවිල්ලති. නිවන කියන එක අපි මොකක්ද කියලා තේරුම් ග්ඩ ඕන ොකක්ද නිවන කියල කියන් නිවන කිය කියන්න දැ අප එක කෙනකෝ දුක් නැ කිරීම නොෙක් නොෙක් වචන කියයි හැබැයි පින්න තුනි නිවන ගොඩක් අර්ථ තියනව තමයි අපි මේ ආර්ථ දෙකවත් දැනගෙන ඉන්නට ඕන නිවී මාර්තයෙන් නිවන කිය කියන පලවිනි අර්ථය දෙවනක තමයි තෘෂ්ණාව නැතිකිරීම මාර්තයෙන් නිවන කියලා කියනවා. දැම් බලන්න නිවී මාර්තයෙන් නිවන කියලා කියන්නේ. මේ එක්තිස්තලය අපි උපදින හැම තැනකම. මනුස්ස ලෝකයේ දිවිය ලෝකවල බ්‍රහ්ම ලෝකවල සත්‍ර මහාපායව හැම තැනව පින්න තුනි ගිනි ජාලාය කොළහකින් ගිනිගන්නවා. මොනවදේ ගිනි ජාලාය කොළහා ජාතිගින් ජරාගින් ්‍යාදිගින්න, මරණගින්න සෝකගින්න පරිදේවගින්න දොගගින්න දොම්නස් ගින්න උපායාසගින්න. රාගගින්න දේශගින්න මෝහගින්න මේ කියන ගිනි ජාලාපින්න තුනි කොහැත්තියෙනනවා. බලන්ඩ මේ ගිින්දර බ්‍රක්්මලෝකෙ තියෙනු. මේ ගිින්දර නැති එකම තැන තමයි පින්න තුනි සේමභූමිය තමයිමකක්ද්ද නිවන. එහම කිව්හම මහත් සැනසිල්ලක් දෙන දෙතට අම්මෝ හැම තැනම ගිනිගන්නවා ගිනිගන්න නැති එකම තැන තමයි නිවන. ඊළඟට තෘෂ්ණාව නැතිකිරීම අර්තයෙන් නිවන කියලා කියනවා. පින්නතුනි මේ තෘෂ්ණාව කැමැත්ත කියන දේ කැමැති දේවල් ලැබෙනකොට අපි හරි කැමති. ඕනම කෙනෙක් තමන් කැමැමැති උපබෝග පරිෝග ලැබෙනකුට මේ වත්තු කාමක් ලේසකාම ඇති කරගෙන ට හරි කෑමති එක තමයි ස්වභහාාවය හැබැයි බුදුරජාණන් වහන්සේ වදාාරනවා මේක හරියට ලස්සනට හදපු සුවඳ හමට අයිසිීම් තියෙන හොඳ කේකිකක් වගේ මේක හොඳට හතලතින ලස්සනට සුවන්දත් තියනෙන ඔක්කොම තියෙනවා හැබයි හද්ද වස කවලතින් මේ කෑවගම මැරෙන අ ඒ වගේ එකත් තමයි මේ තෘෂ්නාව. එක යන්නේ මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ. දෙම් බලඩ අපිට මේ පින්න තුරට සාමාන්‍ය මේ ජීවිතේම වනත් විඳපු සෑම දුකක්ම විදලතිඉන්න කැමැත්ත නිසා. මේ තෘෂ්ණාව තන්දරාගේ නිසා. දෙැම් බලට බද්ධ බදරක ගාමිණී කින තරුණයක් පින්න තුළ හලතේනවා. බුදුරජාණන් වහන්සේළඟට ඇවිල්ල දවසක් වන්ධනා කල්ලව ස්වාමයණි මට දුකේ හට ගැනීම කියලා දෙන්න. ගියක් කැටියට හපු ප්‍රශ්නය හොඳ ප්‍රශ්ටයක්. බුදුරජාණන් වහන්සේ එවෙලාවේ ලොකු දේවල් කියන්න ගිය නෑ. උන්වහන්සේ මේ බද්‍රක අහන ඔබ දැම්මි උරුවෙල කප්ප ගමනය දොයාගේ ගම මයිභාංගතුන්හන්ත මගේ ගම උරුවෙලප්පේ ගමේ ගම් ප්‍රධානයා මම තරුණ කෙනෙක්. හොඳයි ඔය උරුවෙල කප් කියන ගමේ ඉන්නවද යම් කිසි පිරිසක් ඇතැම්මය ඒ අයට කරදරයක් වුණනොත් විපත්තියක් වුණොත් පීනාවක් වුණොත් කොටිම් මරණයක් වගේ දෙයක් වුුණොත් ඔයාට ගොඩා දැනෙන දුකහිතන ඔයාට ඇන්ඩනයි ඉන්නෝදි කියලෙ ම හගුතුන් වහන්සේ උරුවෙල කක්ප් ගමේ හිෙමයි හොඩක් න්නවා ඒ අයට කරදරයක් වනොත් කොටම මරණයක් වගේ වුණොත් මට දරාගණඩ බැකන්න ඊළකට බුදුරජාණන් වහන්සේ හනු ය ගමේ ඉන්නවද ඒ විදිහටම සමහාරාය ඒ අයට විපත්තියක් කරදරයක් පීඩාවක් කොටිම මරණයක් වගේ දෙයක් වනත් වනොත් ඔයාට දැනින් නැතිපිටිසකුත්ති ඉන්නවද හෙමයි භාගතුන් වහන්ස ොඩක්කය ඉන්නවා තවත් පිරිසක් ඒ අ ඇති මට උඩත්තකයි මලත්්‍යකයි මට කිසිම ගානක් නෑ ති බුදුරජාණන් වහන්සේ යාගෙන්ම ප්‍රශ්නය හනවා ඒ හරිවැ ඔබ දැම් මේ ගමී ගම් ප්‍රධානයක් පිරිසකට විපත්තියක් වෙනකොටඔයාට දැනෙනවා අනෙත් අයට විපත්තියක් වෙනට දැනෙනෑ එකට හේතුවම කක්ද කියලාො බදරක හොඳ ජානවන්ති ටි කල්පනා කරලා කියනවා බහන්ගවත් බුදුරජාණන් වහන්සේ පිරිසකට විපත්තියක් වෙනකුට මට දැනෙන්නේ මගේ සි ඒ අයිකිරෙහිතියෙන තදරාගේ කැමැත්ත කැමැත්ත නිසා තමයි මට රෙදෙන්නේ දෙැම් බලට මේ පින්න තුලලාවඋනත් දෙ අප හිතතුම් රටක කොහැරි බෝම්බයක් පුරණ අපට තින් වගේ වගක් නෑන රටේ අපිට සම්බන්ධ දරුවක් කෙමින්න්නව නම් මෙතැන පෙරලගෙන බලාගර නේද කොයි පලාති දනේ කොහොම ද වන කොතන දනේ අර බලන්න කැමතිය දෙයක් තියෙනකුට එතන දුක කටගන්න දැ බලන්නකො අපට ගෙවල් දහයක් තිබුණ කියන්නේ දුක් දයක්න වෙේද පින්නතුනි කැමති දේවල් වැඩිවෙඩ වැඩිවඩ දුක වැඩිවෙන්න නැදද වැඩි වෙනෝ ති මේ ඇත්තෝ හොඳට හිතල බලන්න්න කැමැත් කිය කිය හරි භානති එකක්. තෘෂ්නාව කලකයන්. දැම්බලන්න මේ ජීවිතය ගත කරලා මැරනවෙලාව කැමැතිවත්තුවක් මතක්වෙලා මතක්වුණොත් ආසාාව මැරුණොත් සුගතියක් ලැබයිද. නෑ. අන්නේ කයි බුදුරජාණන් වහන්සේ වදාලේ මේ තෘෂ්නාව කලා කියන්න දීර්ග සසර. ඉපදීපදී මැරිමැරී අන්නට හේතුවන ප්‍රධාන සාධකයක්. එෙහෙම නං මේ තෘෂ්ණාවට පාලියංකින නමක් තමයි වාන පාලිභාෂාවේ පින්නතුනි එක දේකට ගොඩක් වචන තියෙනවා. එකට හේතුවතමයි ඒ තැනට සුදුසුම වචනයදාන සංවේදී වචනතියනවා භාෂාවක් පොහුසත්්‍යයනෝ කෙලාකැන්නේැ. තෘෂ්ණාවට කියන නමක් තමයි වාන එතකොට මේ වාන කියන වතනයට ඉස්සරහට දානෝ ප්‍රතිසයධාර්ථ නිපාතයක් නී එකින් ප්‍රතික්ෂේප කරනවා නීවාන කියන්නේ තුරු තෘෂ්නාව නෑ කියනිෙක් දැ අපි සිංහල භාචාාව වුනක් වැරද නියන්න අත්්ධාපුකම නිවරද බවට පත්ති නොම්. අන්නේ වගේ වාන තෘෂ්නාව නිියන්න අදධාපගම තෘෂ්ණාව නැත හැබ නිවාන කියලා කියන්නන. අපි ඒ නිබ්භානකිල පාලිකයන් සංස්කෘත භාෂාවෙන් නිර්වාණ කියනවා සිංහල භාෂාවෙන් නිවන කියනවා. නිබ්භානකල පදේ හැදුන මෙහෙමයි. අ වා යන්නේ තියෙනවා සොරයාඒ සොරේ තමයි ආ යන්න ද මේ ඇත්තු දන්නවා සිංහල භාෂාව සොරේ වෙනම පෙන්න්න නේද. මේ මේ විදිහටම කියන්නේ ඇතු මේ පාඩමක් එහෙම නෙවෙයි මොකද මේක මේ විද්දිහට මහගත්තුත් මේ අමතක ඉන්න දැන් අපි ඉංග්‍රීෂි භාෂාව ශොරේ වෙනමනලියන්න සමන් කෙරලොත් එස්සකුර ඒ අකුර තමයි සොරේ නමුත් සිංහල භාෂාවේ අකුර ඇතුළෙම තමයි චොරේතින් වායන්නේ තිෙන සොරේමකක්ද ආයන් අල්වා යන්නයි ආයන්නයි වරගන්න. වෙන්කරගන අල් වයන්නට අල් බයන්නක් ආදේශ කරනවා. අල් බයන්නක් ආදේශ කරලා ව්‍යකරණ නීතිරීතියනුව ඒ දෙකක් කරනකටින දිිත්ත කරනවා. අල්බයනු දෙකයි ආයන්නයි තියනවාතු පදේ පමණු පවාහම නිබ්ාන කළ පද ැදෙනු. එතකට පින්න තුළ නිබ්ාන කියල කියන්නන්නේ තුළ තෘෂ්නාාව නැ කියන ඔය දෙක දැනගත්හාම මේ තෘෂ්ණාවංගෙන මහා කරදර ගන්න දැනගත්හාම නිවන කියන එක සැබැහෑම සැපයක් කියනක් අපට දැනෙනවා. දෙහෙමං අපි අද දැ සතර පරමාර්ථ පිළිබඳව කෙටි හැඳින්නේීමක් කරලා අප අදහස් කළේ නම් චිත්ත පරමාර්ථයම ලෝභයක් දේෂයත් කුසලත් පිළිබඳව කෙට හැදිින්නේීමක් කර න්නතු දැන් අපි හැමෝම ලෝකයේ ලෝබය මුල් වෙලා නොයි අකුසල ධරම කරෙනවා. ඒව පොත්තොල අන්ඩ ගත්තොත් යියලයිවර කරන්න බැරිතරං ලෝබය මුල් වෙලා අකුසල් කරනවා. හැබැයිඒ සෑම අකුසලයක්ම සිද්ධ වෙන්න සිත් හතරකින් සිත් අටකින් හැබයි නත් සිත් හතර මතකතියාගත්තන ගැති. මෙ සිත් මතකතියාගත්තහම ඕනම වරදක් හරි හොඳ දෙයක් හරි ඕනම දෙයක් කරන්්ගේ හමු සිත මතක් වෙනවා. ඒකමක් හොඳටම දන්න දෙයක් මොකක් හරි වරදක් හාමේ අරසිතතා යාව කියලා තමන්ට දැනෙනෝ. එරකට සිත දැනගත්ත හම පින්නතුන අපිට ඒකින් වහාම නතරවෙඩ පුළුවන්. තැම් බලන්න අපි දැන්ඔය හොරකංකරන්න ද සත්තු මරන්නුනත් ලෝබේ මුල්වවෙට පොළුව දැ කියෙකු මස්කකාන් දවා කුකුලෙක් දැකල අප හිතමුක් තුේ සතා දැකල ඉස්සල් ඇතු වනේ ලෝබය සතා මරාගන්නකොට ඇතිවෙන්නේ දේශය එතකොට දැන් අපි බලමු ඒ වගේ ලෝබේ මුල් වෙලා කරෙන අකුසල ඒ තමයි ඒ සිත් හතර තමයි ෝමන සහගත දිිට්ටි ගත සම්පයුත්තා සංකාරික සසංකාරික දිිට්ටිගත විපුත අ සංකාරික සංකාරකතනස තරත් තියෙනවා. මේ අිධරම පිටකේ ගැත් පන්නතල පොඩ්ඩක් හිතට ගඩෝන බුදුරජාණන් වහන්සේ ධර්මස් කන්ද අසූ හාරදාහෙන් විසියක්දාහක් විනේ පිටකේට විසිියක් දාහක් සූත්‍ර පිටකට ඉතුරු හතලිස් දෙදහාම අබිධරම පිටකට අභිධර්ම පිටකේ මෙචතර විශාල වනත් පද තියෙන්නේ දෙසී අනුවයි. මේකෙ තියෙනෙ තන්නේී කරම ණයක්‍රමයක්. බොහෝම තික් දැම්මි සිට්ටිකුනත් බලන් වචනාඩුවයි හැබැයිත් මෙතර බොහොම තිීක්ෂණව ණය කරමයක් තියන්නේ. ත මේක හිතර දාගන්නවා කල කියන්නේ හරීම වටිනෝ. දෙැම් බලන්න අප අකුසල් කරනකොට සෝමන සහලට අකුසලයක් කරනකට ලෝබ සහග තක්. ොම්නස් වෙලාතියන සමහරු ප්‍රකෘතියම සම්නත් දිිට්ටිගත සම්පයුත්තයි කෙල කියන්නේ කි්සිි ප්‍රශ්නයක් නෑ හොරකංකරාට කෙ හිතන කෙලින්ම හරකංකරනවා. කාමේ වරද හැතිරෙනකට දෙන්න කැමැති නම් කාටවත්මොකද කාටවත් ප්‍රශ්නයක් නෑනනි ක කැත්තෙෙන්ම කාමේවරද හකිරේනවා. අන්න එතන මිත්‍යආ දෘෂ්ටියතියෙනවා. ඇයි එගුල් හිතන්නේ කිසි ප්‍රශ්නයක් නෑ. දෙවන හිත අරවිදිහමයි කිසි ප්‍රශ්නයක් නෑ කියල කරනවා. හැබැයි ටිකක් පසු බහිනෝ. දැ පසු බැහලා කුසල් කරනවා දැන් කෙනෙක් කොරකාං කරනවා. හොරකන් කරන්න දේවල්තින ගත්තට කමන්න නෑ කියලා හිතනවා හැබයි පසු බහිනෝ. මංම උදාහරණයක් කියන්නේ උන ගෙදරවිල්ල නොනයිතකොට උත්සාහවත් කරනවා. හොම පුළුවන්ද ඇමති මචතචර ගන්න නම් ජබාපතිල ඔත්තර හැදෙනවාවන අපිටත් ළමයින්නෝ ඔයත් ඔහොමිදල හරන්නේෑ කියලා පොඩ්ඩක් උත්සාහ කරනු. එහෙම පසු බැහැලක් කරන අකුසලේ දවනි අකුසලේ. තුංගන අකුසලේ තමයි ලෝබහිත තමයි දිට්ටිගත විප්පයුත්ත බලන්න මේ හැම්ම සිතක්ම බොහෝම සියුම් තැන පවා බුදුරජණන් වහන්සේ අප දේශනා කරලා තියෙනවා. දිිට්ටිගත විප්පයොත්ත කියන්නේ ප්‍රශ්නයක් නෑකිල ලෝභ කරනවා ඩැ ප්‍රශ්නයක් තමයි දැ අපි හිතම සම අකුසලයක් කියලා දැනකට මිනිස් සෝරකන් කරන්න නැද. සමහරෝ බොන මිනිස්සු හම්බු නහම අපි කිය ඔකුහොඳ නෑන හකුසලයක්න. ඉදිල්ළග ජීවිතවල බොහුම් පිස්සවවෙලා උපදින්ට වෙන්නේ හම කිව්හාහම මනිසුගේ නේ හාදුරන අපි දන්නවා. කරන්ඩ දෙයක් නෑ කියල බොනෝ. කරන්්ඩයක් නෑ කියල හොරකන් කන්න මිනිසු නැද න්නන් අකුසලයක් කියලා. අන්න බලන්ඩ කරන්ඩ දෙයක් නෑ කියල හිතාගෙන ඒ සම්මාධි්‍යතිය න කර්මය කර්ම පලය විශ්වාස කරනවා හැබැයි අරකට ඇත්බැහි වෙලා තමන්ගෙම කැමැත්තෙන් කරනවා එවගේම කර්මය කර්ම පඵලය විශ්වාස කරන ටික පසු ැල කරනවා ඔන්නඔ සිත්හ අතර විතරයි ලෝකයේ කොත්තර ලෝභ කරන්න දේවල් තිබුණත් ඔය සිත්හත්තරෙන් තම අපි හැමෝම ලෝබ කරයි. ඉලඟට අප කේන්ති යනවනි කේන්තියන්න පිනතුන සිද් දෙකකි අපි කේන්තිගන්නේ අඳන්නේ සෝක කරන්නේ කොක්කොම් මේ සිද්දකින්. දැම් බලන්න අපි හැමෝටම කේන්තියන්නේ ගැටෙන අරමුණක් කම්බුණොත් විතරයි. ගැටන අරමුණක් කම්බෙන් නැතුව අපට කේන්තිය නෝද. දැ අම්ම කෙනෙකුට මේ දරුවක් ගැන හිතන් අම්මා හිතනව දිරම් දරුව වෙලාවට නැගිටන පාඩන් කරන. ම්ම හිතන පතන දිර කනවබනෝ ගෙදර වැඩ කරන පන්තියන හරිම සුවතයි අම්මට දරවා කරෙහි කේන්තියක් යැනව දෙතකුට ඇතින් ගටෙන අරමුණක් නෑන ගැටෙන අරමුණක් කම්බෙනකං හැමෝම සාන්තිවරු හැබැයි ගැටන අරමුණේදී නොගැට ඉන්නවනං එක තම ඉවසීම කියලා කියන් එතකොට බලන්න ඔන්න දැක පාරම අපට පටික සම්පයුත්ත ගැටෙන්න අරමුණක් කම්බනාක් හි දෝමනස්ස වුණා එක පාරමකේන්තිගය ඔන්න පලවනි හිත ඒම අපට වෙනවාන්නේ දැම්ම පන්සලෙන් එලියට යනකොටම ජීවිතය කවදාවත් දකිින් දකමති පුද්ගලෙක් සරහටකට ගැට අරමුණක් කම්බුණ දෝමනස්සයක් ඇති වුුණ එක පාරකේන්තිගිය ගොන්න අපිහිතම දැ නොනයි මහත්තවය දෙන්නම් ඇතිද යෑනම් ඔන්න අරවගේ පුද්ගලෙක් එනව පන්සලට මහතයට ති අර් ගැට අරමුණක් කම් වුණ දෝමනස්ෙත් ඇති වුණනා පාලනය කරගත්තක්ේන්තිය එතකොට ළඟ ඉන්න ඕොන පොහොරදානෝය ඔහු බිම් බලානය අන්ඩිපා නිවට කෙල හිතයි අපිට කරපුවා මතක නැද්ද අර කේන්ති අවස්සනෝ කේන්ති අවුස්සල මෙකට පොහරදාන න්න දෙවෙෙන හිත පහළවෙෙනවා. එතකොට බලන්ඩ අපි කේන්ති ගන්න තොයිසිද් දෙකින් අඩන්න තොයි සිද් දෙකෙ දැම් බලන්නු පිනතුන අඩන්මත් අපි හිම් අපිට ප්‍රියමනාප කෙනෙක් මැරෙන. මැරුණට පස්ස ඉතින් අපිට කරන්ඩ දෙයක් නෑ ගැට නරමුණක් කම්බුණ ඉතින් කේන්ති ඇරගෙන වැඩකුත්නෑ අපි අන්න නො ඒ අන්න්නේ තොයි සිත්ත ලිම්මයි දැ මෙතැනින් යනකට දැම මේ ඇත්තුම මේ සෙරප්පු ගලවල පන්සලටාවේ පන්සලදල යනකොටම සෙරප්පු දෙකනෑ මොකක් ඇැතිවෙන්නේ ගැටේ නරමුණක් කම්බුණ සෝකයක් ඇතුුණනේ මගේ අලු සෙරප්පු දෙක රණෑ කියල අන්න බල ඔය සිද් දෙකමයි හිතමමු දැ මෙතැන යනකොට සෙරපපු දෙක කවරහර ෝර ගන්නවා දකිනවා. එතකොට සෝකයක් ද ඇතිවෙන්නේ දේසයත් දේශයක් අන්න මගේ සෙරප්පු දෙක හොරකංකරන්න. කිය දේශයක් ඇතිෙන. පුද්ගලයක් නැත්තං සෝකය පුද්ගලයක් ඉන්නවන දේශය. ඊළඟට පින්නතුන අපි කුසල් සිත ගත්තුොත් දෙක විශේෂයෙන් අපි දැනග්ඩ න මේ ලෝකයේ අද කුසලක් ක්‍රයා කොත්තර තියෙනවත් එ පොත්තර ලියන්න බැඩි තරම් පින්කන් තියෙනු. ඔය මොන පින්කම කෙරුණත් සිත්හත ක්‍රමහතරකින් තමයි වෙඩෙ. දොර දැම් බලන්න මෙ දැනගෙන හිටිහාම පින්කමක් කරනකට ඉහලම කුසල් සිතින් කරන්න පුළුවන්නේ. පලවෙනි කුසල් සිත තමයි සෝමනත්ස සහගත ඥාන සම්පයුත්තා සංකාරික සිත ත පලවෙනි ප්‍රබලම කුසල්සිිත කුසලයක් කන්නිකං හිතම දානයක් එෙල හිත සෝම්න සට ඥාන සම්පයුත්ත කියන සම්මාධිත්‍යයෙන් යොක්තයින් නැ කර්මය කර්මඵලය විශ්වාස කරගන පින්කම කරන්න. සිය කැමැත්තෙන්ම කරනවන්න පළවෙනි කුසල්සිිත. කාගෙවත් පෙළඹවීමක් දැන්. දෙවන හිත පොඩ්ඩක් පසු බැහැල කරන්නේ අප හිත දම් පෝ දවතර නොනයි මහත්තය දෙන්න සිල්ගන්ඩය නො මංම උදාහරණ කියනතුර මතක් වෙනවා. එතකොට පින්නතුන දැන් උදේ සිල්ගන්ඩටු වහයි නව්ද මහත්‍යයක් කිය න අදනම් වහිනෝ අද යන්න ඇතුවමු කෙළිය පසු වහිනෝ එත නොනක් කිරන නෑනෑ ඕක පායයි අද වැට සටහන කොත්තර හොඳර කිරේ ද පියාමු අන්න පසු බැහැල යනවා එතකොට දෙවෙන හිත පහලවින්. ඊළන්කට තුංගෙන කුසාල් සිත සෝමනස්සේ තියෙනවා ඥාන විප්පයුත්තයි. ඥාන විපයුත්තයිකෙන ඥානයේ දෙෙන්න්නේ. දෙම් බලට සමහර පුංචි දරුව ඉන්නවා ස්වාමින් වහන්සේලා දැක්කම හාමුදුරුවර දෙැක්කම් හරරි කැමති. එනා වීගනැවිල්ලවාදිි නොහොඳට. එළ මැහිතේ සෝමනස්සයක් තියෙනවා. හැබැයි කර්මය කර්මඵලගනයා දනෙෙන අන්න නාන විපයුත්තයි ඥානේ නෑ සංකාරිකව නිකැන්නේ තමන්ගම කැමැත්තිෙන් කරනවා. දැම් බලන්න මේ කාලවලලු දංසල් දෙන ලමයින්න. දංසල් දෙන්නේ බොහෝ තරුණ ම මේ විේචනය කරනවන වෙයි එක උදාහරණයක් හැටිට කියන්. එක තරුණක් දවසක් මට කිව්වා ස්වාමන් වහන්සේ දංසල් දෙන්න ඉති අපිට නම්පිම් පව්ගොලිින් ඇතිව දක්නෑ. දන්සල් දෙන එක හරි ජෝලිකවවා. එතකට බලන්ඩඒගුලු දසල් එෙකොට කෑම දෙන්න ජොලියට සතුරර. එතකට දැම් බලන්ඩ එතන සෝමනස් සැත්තියනවා ඥානය නෑ. ඇක කරර්මය කරර්ම පලයේ විශවාස කරග නෙවෙයි දෙන්නේ. තමන්ගේම කැමැත්තින්දේ නො අන්න තුංවැනි කුසල්සිිත එක ටික් විපාකයේ ටිකක් දුරුවලයි. ඥානය තමයි ප්‍රධාන. ඉළට හතර වනි කුසල් සිිත තමයි. සෝමනස්ස සහගත දිට්ටිගත විපයුත්ත සසංකාරික ඥානයේදෙන් නෑතන හැබයි කුසලයක් කරෙනවා එක පසු බැහැලා එතකට බලන්න පින්නතුර දැ මේ සිත් දැනගත්ත හම දැම බණටි හනකොට. අේ මම මට නැඳුමෙන් මෙදගෙන නිරියව්වෙන් මේ කෙනෙක්වත් කුසසාං සිතන් ඉන්න කියල මට කියන්න පුළුවන්ද බෑනිි කය මෙතනතිලා හිත ව තනක තියගෙන බණහඩ යිද පුළුවන්. එෙහෙම නම් පිනතුන මේක මේ ක්‍රියාවනවේ කුසල් කියන මේ චේතනාව එතකොට බලන්න අපි මෙන්න මේ ටික ටිකාක් කල්ලගත්තනම් ජීවිතයේ පුරාම කරන ඕනම පුංචි දෙයක් කූම්මියකොට කෑමත් දුන්නත් අපිට කුසල් සිතන් කරන්න පුළුවන්. ඇතින් හිත සොම්නස් කරගන්න අනේ මේ කලෙකු දෙයක් කරමය කර්ම පලේ විශ්වාස කරන සිය කැමැත් එෙම කරනවා. තිහෙම උනහම උයන පිහෙන වැඩවුත් අනහෙම මේ පිසින කෑම නිසා. මගේ ස්වාමයා මගේ දරුවෝ ආයුවරණ සැපබල ප්‍රත්නාවෙන් වැඩෙනවා කියළ සිය කැමැත්තෙම උයනවා. එකත් කුසල් එතකොට බලන් කුසල් සිද්ධ සිද්ධවෙන්න නොවෙන විදිහට කුසල් සිද්ධ වෙන විදිහට ඕනම ක්‍රියාවක් කරන්න පුළුවන් ෘතිකට කිය යි ෘති කොම රුවන් ගුරු ෘතිය. ඊළඟට පෙරදේරු නැත්තම් මේ බාස උන් හැලට. ඊළඟට ප වාහන රියදුරාන්ට. හැමෝටම පුරුවන්නේ කුසල් සිද්ධන වැඩ කරන්න. හැමෝගම යහපතවදේ සහ කටයුතු කරනවා. එතකොට වැඩෙත්තුොන්ට කරෙනවා කුසලෙකු සිිද්ධ වෙනවා. මේ කුසල් කියෙලා කියන්නේ ක්‍රියාවමන බීකට පන්තලකට මේ අන්ඩ උන්නෑ. පන්සල් අන්ඩි පාකිනක පන්සල් යායුතුයි අනිවායෙන්ම හැබැයි පින්න තුනේ කුසලය කියලා කියන්නේ කාන්තම චේතනාව කියන එක මතකතියාගණ්ඩ ඕන ගුසලෙ හෝ අකුසලේ දෙක මෙහෙමයි. ඉතියහෙම නම් පින්නත් හැම දෙනාටම මේ සිත් හොඳට දැනගඩ දැ මේ දේශනාවාර මතකතියාගණ්ඩ බැරිවුනත් ේරුකාණ ස්වාමින් වහන්සික පොතත්තිය අභිධරම මාර්ගය කියලා මේ පොතපොඩ්ඩක් කියව්වනම් මේ සිට්ික හොඳට ඔළලුවට ගඩ පුළුවන්. ඊළඟට කරන සෑම ක්‍රියාවක්ම කරන්්ඩ කලෙන් හිත මතක් වෙනවා. හිත මතක්කට අනේ මේ අකුසාල් සිතකින්නවා කරන්ඩය වහාම නවතින්න පුළුවන්. තේනිසා මේ ධර්මය ජීවිතයට ගලප ග්ඩ හැම දෙනාටම මේ දේශනාවත් උපකාරවේවා කෙලප්‍ර ප්‍රාර්ථනා කරනවා. ඉති අද මේ ධර්ම දේශනාාව හි දායකත්වේ බාරරගෙන කටයුතු කරන පිටිකෝට්ටේ බැද් ගානපාරී පදිංචි, අමරරත්න අලහක ඕන මහත්මා. විශරාමලත් පාටසාාලාචාරණී පත්මකාන්ති අමරරත්න මහත්මිය. ඇතුළ පවුලේ හැම දෙ නාටම මේ කුසලය. උතුම් ධර්ම අවබෝධය පිණිසවේවා කර ප්‍රාර්ථනා කරනවා. විශේසින් අද මයිදාසේව වන දෙන හැටන ඕන ජනමදිනය සමරණ. පත්මකාන්ති අමරත්න මහත්මියයට පුුණ්්‍යවන්ත ජනමදිනයක් වේවා. එතුමිය නිදක්වේවා නිරෝගිවේවා සූපත්වේවා චිරජීවනය සැලසේවා ඉදිරිකාලේ වැඩි වැඩියෙන් ප්‍රතිපත්ති ධර්මයන් සපුරා ගන්නට තුරුණුවන්ගේ ආසිරවාදේ ලැබේවා ලැබේවා කෙර ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි තිනතු මේ බලාපොරොත්තු තමයි සියලු දෙ නාටම දෙස්විදෙ සැම දෙනාටම සම්බන්ධ වන හැමෝටම දරමව බෝධය පිසවේවා කියනතුම් ප්‍රාර්ථනාව. මැයිමත් විසිතුන් වන දි ජනමදිනය සමරණ අමටරත්න අලහකෝට හත්මාටත් මයි දාහත්ව ජනමදිනය සමරන අජන්ත ාමශාමාල් අමර රත්න පුතුුවන් ටත් දුක් නීරෝගි භාවේ චිරජීවනය වේවාකර ප්‍රාර්ථනා කරනවා. ඒවගේ මැයි දාහත්වන දිනට සිවවැනි උපන්දිනය සමරණ සනුල සෙන් ම රත්න මනාට පුුණ්‍යවන්ත ජනමතිනයක් පේවාකල් ප්‍රාර්ථනා කරනවා. ඒවගේම කනුල් බිම්නෙත් මනපුරාටත් ගිහාන් චාමරම රත්න පතනුවන්ටත් පයදර්ශනී හෙට්ියාආරච්චි ඒවගේෙන් සොජීවා මාණ්ඩව විට කියනේ දීනයන් දෙදිෙනටත් නිදුක් මීරෝග ාවි චිරජීවනය ප්‍රාර්ථනා කරනවා දෙසකයන් වහන්සේටත් ඒවගෙන් බෞද්ධයා ිකා අධ්‍යක්ෂක ොරලන්දදි වජරක්ඥාන ස්වාමීන් වහන්සේත් බෞද්ධයා ආකාරය මණඩලේටත් ඒවගේ බෞද්ධ්‍ය නාලිකාවි නිර්මාතෘඇති පූජනීය දරනාගම කුසල දම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේට වහන්සේ ප්‍රධාන් අප අත්ති වදාළසිියර ස්වාමීන් වහන්සේලාටත් උදාර කුසල් නිවන් පිණිසවේ වාකරි ප්‍රාර්්ටනා කරනවා. දෙදස්සෙ කොළ හ ජනවාරය කොළොස් වනදින අපාතරර සිට සම්මුගත් මේ චතුරංග අමර රත්නපතනුවන්ට කාන්තය මේ කුසල් නිවන් පිණිසම වේවා. සංසාරකත සියනු ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිසවේවා දෙමෝපියන්න තුළේ අබහාවට පත් සියරු දෙනාටම මේ කුසල් නිවන් පිණිසවේවා කර ප්‍රාර්ථනා කරනවා. ශක්්‍ය වුදුන් පධාන සිරු දිව රාජ මණ්ඩලේට අවීචී පටම්බවාාග්‍රෙම දැක්වා විශන සිරු සත්ත ප්‍රජාවට මෙ උදාර කොසල්. නිවන් පිණසම වේවා කල ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් අමරත්න පවුඩෙ හැම දෙ නාටම පිහැමෝටම ජාතියාදී දුකින් අතමිදී උතුම් අමාමහානිවන් පිණසම මේකුසල් උපකාරවේවා කළ කවුරුත් ප්‍රාර්ථන හිටවා ගන්නෙමෝ. ආකාසට්ටා්චබුම් මට්ටා, දේවා නාගා මහිද්දිකා. พุญยังทังอนุโมทิตวาทิรังรักขันตุสาสนังทิรังรักขันตุดีสนังทิรังรักขันตุมังปรังติ